මට තව දවසයිද දෙකයිද කියන එක අදාළ නැහැ. දිනියන් දෙදෙනා අම්මා ගැන ආඩම්බරයක් කියනවා නේද? මම හිතුවෙත් නැහැ මට කැන්සර් එකක් කියන දෙයක් හැදෙයි කියලා කවදාවත්. ඒ කියන්නේ අපි හිතන්නේ නැහනේ. එතකොට මම අමුතු නැහැ. මං ඒකයි කියන්නේ. මං අමුතු නැහැ. කාට හරි කෙනෙක්ට කැන්සර් එකක් හැදිලා නම් පිළිකාවක් කියන දෙයක් හැදිලා නම් මුලින්ම කියන්න ඕනේ ඔයා බය වෙන්න එපා. ඒ ඉන්න තියෙන ටික කාලෙද වැඩි කාලෙද අරගුල්ලන්ට ඒ දේ දීලා යන්න. මොකද ඒගොල්ලෝ ඉන්න කට්ටිය ආදරේ ඒ මිනිස්සුන්ගෙන් ඒ ලැබෙන ආදරේ හංසජෝවා කියවද කමෙන්ට්ස් ඒ පුදුම ආදරයක් එතන තියෙන ඊට අමතරව හරි ආඩම්බරයක් දැනෙනවා කෙනෙක්ට දෙයක් දැනෙන්න පපුවට දැනෙන්න දෙන එක ඒ හැම කමෙන්ට් එකකම තියෙනවා ඒගොල්ලෝ ආයෙත් නැගිට්ටා ඒගොල්ලන්ට තේරුණා ඒව දකින්නකොට ඉතින් හරි ආඩම්බරයි ඒක දැන් ඊයරයි මට ගොඩාක් අමාරු වුණා මං අද මෙතෙන්ට පය ගානකින් එයි කියලා දකපු කෙනෙක් හිතන්නේ නැහැ. කාබනික පෝර ගෙනල්ලා මිනිස්සුන්ට හැම දෙයක්ම අර ඉස්සර කාලේ ඒ විදිහට එහෙම තියෙනවා නම් ඉතින් ඒ ගැන ලොකුවට මිනිස්සු විදිහට අපි සතුට වෙන්න ඕනේ. කැන්සර් patient කෙනෙක් මැරෙනවද? ඔයා ඉන්නවද? කොහොමත් මැරෙනවනේ. එතකොට කැන්සර් patient කෙනෙක් කියලා විතරක් point out කරන එක වැරදි. අද මගෙත් එක්ක ඉන්නේ චතු මුණසිංහ. සමාජ මාධ්‍ය වල ඇව දන්නේ පිළිකාවට අභියෝග කරන තරුණයකට ගැහණි ලෙසට. ඒ වගේම ඈත් සමග සිටිනවා ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා. මං හිතන්නේ බොහෝ දෙනා ඔහු ගැනත් සඳහන් කරලා තිබ්බ නිසාම අද දිනේ අපි ඔහුවත් කැඳවාගෙන ආවා. අපි පටන් ගමු අර්ජුන්ගේ. අර්ජුන්. චතු වගේ ශක්තිමත් කාන්තාවක් ඔබේ බිරිඳ වීම. ඔබට කොහොමද දැනෙන්නේ? वासनावा जीवित मम अभी सामजे नवा अभी गोडाक पउल सरी सर नवा गोडाक मिनसुपीट हमे नवा अभी ओ मिनसुंगे पउल हेल हैप्पी दल मद मंद अभी गोडा हुगाक पउलट मे प्रश्न की देवल अन्ोन अवबोधे की वर्धने अभी सहन गमन कहते गमन पटकते මට මෙයා ඉස්සලාම හම් වෙනකොට මටත් අවුරුදු 18ක් 19ක් විතර මගේ ඉස්කෝලේ යන කාලේ මෙයාත් ඉස්කෝලේ යන කාලේ පොඩි ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා අපේ ඊට පස්සේ ඒක ඉතින් ඉස්කෝලේ ජීවිතත් එක්ක ඔය අධ්‍යාපන ජීවිතය වුණත් එක්කම ඒ ඉවරුණා මෙයාත් විවාහ වුණා ඊට පස්සේ රට ගියා එසේ ඉතින් නේ ආයි කොඩා කැලහැප්පිලි මත ප්‍රශ්න මත ඔය සාමාන්‍ය මනුස්සයෙකුට වෙන්න පුළුවන් ජීවිතයේ අභියෝග ප්‍රශ්න හැම දෙයක්ම අපේ ජීවිතවලත් උනා. කියලා දැන් අපි දෙන්නා එකට ජීවත් වෙන අරගෙන අවුරුදු 8ක්. දෛවය යලිත් ඔබ දෙන්නව එකතු කළා. ඔව්. එකතු කළා. හොඳයි. මම මේ ප්‍රශ්නෙම චතුගෙන් ඇහුවොත් අර්ජුන් ගැන. සනසීමක්. ඒක ගෑණියෙක්ට ඕනම දෙයක්. මානසික සුවයක්. මම එදා කිව්වේ ප්‍රෝග්‍රෑම් එකේදී ඒක ලොකු මානසික සුවයක් හංසජ. ඒ වචනේ ඇතුලේ තියෙන ඔක්කොම මම හැමතිස්සෙම අර්ජුන් ගැන කියන්නේ ෆුල් පැකේජ් එකක් කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට අඩුපාඩු තියෙනවා සමහර ලාට පොඩක් අර එයා චුට්ටක් කේන්ති යන ඒ වගේ කෙනෙක් ඒුණාට ගෙදර ඇතුලේ එයා එක කන්ට්‍රෝල් කරනවා සෑහෙන්න ඉතින් කම්ප්ලීට් පැකේජ් එකක් මට සම්පූර්ණයි ඔබෙන් පසුගිය YouTube සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ මම දැන් ඔබට සෑහෙන ප්‍රතිචාර ලැබෙන්නේ නැති ඔබේ ශක්තිය ගැන ඔබට ඒ ප්‍රතිචාර ගැන ඔබට මොන වගේ සතුටක්ද තියෙන්නේ ලකු සතුටක් හංසජ මං මේ හරි කැමති ආදරය කියන දෙයට ආදරය කියන්නේ මේ ඒකට වචනයක් ගලපන්න බෑ ඒකට හරි 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 මීනින් එකක් ඒකට දෙන්න බෑ කිව්වොත් ඒක අපරාධය ඒ ආදරේ ඒ මිනිස්සුන්ගෙන් ඒ ලැබෙන ආදරේ හංසජෝවා කියවද කමෙන්ට්ස් ඒ පුදුම ආදරයක් එතන තියෙන ඊට අමතරව හරි ආඩම්බරයක් දැනෙනවා කෙනෙක්ට දෙයක් දැනෙන්න පපුවට දැනෙන්න දෙන එක ඒ හැම කමෙන්ට් එකකම තියෙනවා ඒගොල්ලෝ ආයෙත් නැගිට්ටා ඒගොල්ලන්ට තේරුණා ඒව දකින්නකොට ඉතින් හරි ආඩම්බරයි හරි මනුස්සෙක් විදිහට ආඩම්බරයි චතු ඔබේ කතාවෙන් අපිට තේරෙනවා ඔබ කොච්චර ඔබ ශක්තිමත් කෙනෙක්ද කියලා මේක කොහොමද දැන් අපි හිතමු ඔබේ තත්වයේ තවත් බොහෝ පිරිසක් සිටිනවා අපේ රටේ මේ ශක්තිය අපිට කොහොමද ඔවුන්ට ලබා දෙන්න පුළුවන් හංසජ දැන් මේක මටත් අලුත් දෙයක් නේ
එතකොට මටත් අලුතින් ලැබිච්ච දෙයක්. මමත් ඒ ගැන අත්දැකීම් තිබ්බේ නෑ. මම දන්නෙත් නෑ. මම හිතුවෙත් නෑ මට කැන්සර් එකක් කියන දෙයක් හැදෙයි කියලා කවදාවත්. ඒ කියන්නේ අපි හිතන්නේ නැහනේ. එතකොට මම අමුතු නෑ. මං ඒකයි කියන්නේ. මං අමුතු නෑ. කාට හරි කෙනෙක්ට කැන්සර් එකක් හැදිලා නම් පිළිකාවක් කියන දෙයක් හැදිලා නම් මුලින්ම කියන්නේ ඔයා බය වෙන්න එපා. ඔයා බය වෙන්න එපා. මගේ ජීවිතේ මං කවදාවත් බය වෙච්ච නැති කෙනෙක්. මේ කැන්සර් එකේදී මම බය වුණා. වටේ ගොඩක් කට්ටිය හිටුවේ ඉඳලා මං ඒගොල්ලෝ නිසා බය වුණා. මං ජීවිතේ පොඩක් අර කලින් අර ඒ විදිහට තේරුම් ගන්න හිටපු නිසා වෙන්න ඇති හංසජේ මට තේරුණා මං බය වුණ එක තමයි කියලා. ඒක නිසා මං ආයෙමත් ආපස්සට රිවයින්ඩ් කරා. ඇයි මම මේ බය වෙන්නේ? බය වෙන්න එපා. කැන්සර් එකක් කියන එක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට කැන්සර් එකක් තියෙනවා නම් ඒක ඔයාම දන්නවා. ඒ කමෙන්ට්ස් වල තියෙනවා. මං ඒ කියපු දේ තියෙනවා. ඇත්ත ඔයා කියන්නේ අපි හරි ශක්තිමත් කියලා. අර එදා ලහිරුගේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා වගේ ටිකක් වැඩිපුර හිතන්නේ නැති එකයි තියෙන්නේ. ඔයා හිතන්න ඕනේ වැඩිපුර. ඔයාට බෙහෙත් කරනවා. ඒක දැන් ඊයෙරයි මට ගොඩාක් අමාරු වුණා. මං අද මෙතනට පය ගානකින් එයි කියලා දැකපු කෙනෙක් හිතන්නේ නැහැ. සෑහෙන අමාරු වුණා. ඇඳට වැටිලාම අමාරු වුණා. ඒ වගේ අමාරු වෙනවා. ඒක හරි පුදුම වේදනාවක්. තව කාටවත් බලන් ඉන්න බැරි තරම් වේදනාවක්. නමුත් වටිනා වෙන්නේ, වැදගත් වෙන්නේ ඔයාට නැගිටින්න පුළුවන් හයිය ඇඟට තියෙන තප්පරේ ඔයා එක ගන්න ඕනේ. ඔයා ඒක ඉග්නෝර් කරන්න එපා. ඔයා ඔයාට වෙච්ච දේ ගැන හිත හිත ඔයා ඉන්නකොට වෙන්නේ ඔයා වැටෙන එක. එහෙම නැතු ඔයා නැගිටින්න, ඔයාට නැගිටින්න පුළුවන් තප්පරේ නැගිටින්න වෙනද වගේ ඔයා වැඩ කරන්න. අනිත් කට්ටියට ඔයාව බය කරන්න දෙන්නවත්, අනිත් කට්ටිය කියන දේවල් ඔළුවට ගන්නවත් එපා. ඔයාට දැන් හංසජ හිතනවනේ කැන්සර් එක හැදුනම අපි දන්නවනේ අපිට එක්සැක්ට් කැලෙන්ඩර් ඩේට් එකක්. මෙදාට නැති වෙනවා කියලා කියව නැති වුණාට කැලෙන්ඩර් ඩේට් එකක් කියලා ෆික්ස් කරලා, ඒ කියන්නේ නෝමලි කැලෙන්ඩර් එකේ ඩේට් එකක් දෙන්න පුළුවන් විදිහට අපිට ෆික්ස් වෙනවා. එතකොට එතනදි හිතන්න ඔයාට යන්න පුළුවන් පරාජිතයක් වගේ. ඒ කියන්නේ අඬලා කරලා මිනිස්සු ඉස්සර එහෙම යන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඉන්නවා නම් ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෝ යාළුවෝ ගෙදර හස්බන්ඩ් වයිෆ් දරුවෝ ඒගොල්ලන්ට දෙයක් දෙන්න පුළුවන්නේ. ඒක තමයි වටින්නේ. ඒ ඉන්න තියෙන ටික කාලෙද වැඩි කාලෙද අරගොල්ලන්ට ඒ දේ දීලා යන්න. මොකද ඒගොල්ලන් ඉන්න කට්ටිය අමාරු කට්ටිය. ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒක ඔයා තේරුම් ගත්තොත් ඔයාට එතන හිතුනොත් ඔයා නැගිටිනවා. පිළිකාව අපි දන්නවා බෙහෙත් වලින් පරාජය කරන්න බෑ. නමුත් ඔබ කියන විදිහට පරාජය කරන්න පුළුවන් නේද? මට පරාජය කරනවද මට ඒක වැඩක් නෑ හංසජ. නෑ මං අදහස් කළේ දැන් ඔබ බොහොම සතුටෙන් ඉතාමත්ම හොඳින් පොසිටිව්ලි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකම පිළිකාවට පරාජයක් නෙමෙයි. ඒක කියනවා. ඒක මේ ඒක ડોක්ටර් ශ්‍රත් කියනවා අපේ ඇඟ ඇතුලේ හෝමෝන්ස් නිපදවනවා කියලා අපි එහෙම ඉන්නකොට. ඉතින් ඒක අපි ඇඟෙම එන්න ඕනේ නේ පොසිටිව්විටි කියන එක. ඒක තමන්ටම දැනিলা හංසජේක තමන්ට මෙන්න ඕනේ. එතකොට ඉතින් ඕව ඉතින් පරාජය කරන්න පුළුවන් වෙයි. අර්ජුන් දැන් ඔබගේ දියණියන් දෙදෙනා. ඔව්. අම්මගේ ශක්තිය ගැන මොකද කියන්නේ? දියණියන් දෙදෙනා අම්මා ගැන ආඩම්බරයක් අත්තරු කියනවා නම් මම හිතන්නේ ඒගොල්ලෝ මේ වෙන්න ආසත් අම්මා වගේ තමයි. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඒක මම හිතන්නේ දැන් අම්මව ස්ටඩි කරගෙන යන ගම කෙනෙක් නම් හුඟක් චූටි අනිත් එක නම් දැන් ලොකුයි. ඉතින් දෙන්නම මේ මාර්ගෙම යනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ප්‍රශ්න අහාම ඒගොල්ලන් දැන් අපි පොඩි පොඩි කාලේ නම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවානේ. ඉස්කෝලේ ප්‍රශ්න මේවා. ඒ ආම ඒගොල්ලෝ මේ හෑන්ඩල් වෙන්නේ අම්මා හෑන්ඩල් වෙන විදිහම තමයි. ඉතින් මම හිතනවා මේ පාරම යනවා කියලා. දැන් මේක මම දැන් ඔබ දැනගෙන මාස කිහිපයක් වගේ මාස 4ක් විතර. දැන් දේනියන් දෙදෙනාට මේක කොහොමද පැහැදිලි කරලා දීලා උන්ට ඒ ගැන අවබෝධ කරලා දුන්නේ? මම ගොඩක් ආඩම්බරයි හංසජ. මේ දුවලා දෙන්නට කියන්න උනේම නැහැ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ මම ඇඬුවත් ඒගොල්ලෝ ඇඬුවේ නැහැ. ඒ කියන්නේ මං දැනගත්ත ගමන් ඇඬුවා. චූටි දුවට නම් තේරෙන්නේ නැති නිසා වෙන්නේ නැති. ලොකු දුව එහෙමයි කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. එච්චර බ්‍රේව් කියලා, එච්චර එයා ශක්තිමත් කියලා. මොකද එයා ඇඬුවේ නැහැ, එයා බය වුණේ නැහැ. මට එයාගෙනම කතා කරලා අහන්න සිද්ධ වුණා ඔයාට දුක නැද්ද කියලා. එතකොට එයා මට කිව්වා පැයක් පැය භාගයක් විතර එයා මට කියපු දේවල් අහලා මං එදා තීරණය කරා. එදා මට දැනුණා අම්මා කෙනෙක් විදිහට මං මේ වෙලාවේ මම තේරුම් ගත්තා මට යන්න මං නියමයි. ඒ කියන්නේ ලොකු දුව මගේ ෆිට් මං වගේමයි, මට බය නැහැ.
එයා මරි කිව්වා නෑ අම්මි ඔයාට මුකුත් වෙන්නේ නෑ කවුද කිව්වේ ඔය මැරෙනවා කියලා ඔයා ඔයාට මුකුත් වෙන්නේ නෑ මං දන්නවනේ ඔයා ඔය YouTube ඔයා ඔය Google search කරන එක නවත්තන්නකෝ එයා මට ඇඩ්වයිස් කරේ හැබ ඔයා අපිත් එක්ක ඉන්නකෝ කියලා තමයි ඒ කියන්නේ ඉතින් හරි සතුටු වෙන්නේ ඉතින් නේද දරුවෙක් එහෙම කියද්දි එක කඳුලක්වත් අඳන්නේ නැතුව ළමෙක් දුවට අවුරුදු 15යි එයා ඇඬුවේවත් නෑ ඇයි අම්මි කියලාවත් ඇහුවේ නෑ එයා hina වෙලා ඉන්නවා එයා එයා මං වගේම ඉන්නවා ඉතින් සපෝට් ඒක ලොකු නේද එයා ඔබට මහත් අස්වැසිල්ලක් ශක්තියක් ලොකු අස්වැසිල්ලක් මං දන්නවා එයා නංගිවත් ඒ පාරට ගෙනියනවා එයාගේ පාරේ ඒක නිසා ලොකු අස්වැසිල්ලක් හොඳ දැන් චතු ඔබ මෙතන ඉන්න හින්දා මට හිතුණා කතා කරන්න දැන් පහුගිය කාලේ ගොඩක් කතා බහට ලක් වුණා පිළිකාකාරක ආහාර දැන් මේ දවස්වල මේ කාබනික පොහොර ගැන කතාවක් ඇති වෙලා තියෙනවා මොකද ඔබ හිතන්නේ කොහොමද මේ දේවල් මොන විදිහට වෙනස් වෙන්නේ මොකද ගොඩක් අය කියන අපි කන්නේ විස කෑම කියලා හංසජ මං හරි සාමාන්‍ය මිනිස්සෙක් දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර එළියට ගිහිල්ලා කඩෙන් දැන් ඉස්සරහ කඩෙන් හරි පොල් තෙල් බෝතලයක් ගෙනල්ලා එහෙම තමයි අපි ගෙදර පාවිච්චි කරේ. ඒතර දැන් මට කැන්සර් එකක් හැදුනම හස්බන්ඩ් ටක් ගාලා ගිහිල්ලා හොඳම වර්ගයේ එහෙම සුපර් මාකට්ස් වලින් ගෙනාවා. දවස් දෙකක් යනකොට ඒකත් බෑන් කළා. ඉතින් අපිට කිසිම දෙයක් ෂුවර් කරන්න බෑ. ඉතින් කැන්සර් එක තිබ්බ මටම ඒක ආයෙමත් පාවිච්චි වුණා. يعني විවිධ සහතික වලින් එන ප්‍රොඩක්ට් එකක් වුණත් අපිට විශ්වාස කරන්න බැරි තත්ත්වයක තමයි අපි දැන් ඉන්නේ. ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමිති සාතිකයකින් එන කිසිම ප්‍රොඩක්ට් ඔක්කොම ප්‍රොඩක්ට්ස් දැන් ෆේල් කියලා ඒගොල්ලොම කියන්නේ ඉතින් අපි කොහොමද මේක රජයට බාරයි නේ ඒකත් කරන්න බෑ මේ අපිට කන්ට්‍රෝල් එකක් නැහැ නේ හංසජ ඒව ගැන ඒ උනාට ඔය ඔය කාබනික පෝර ගැන දන්නේ නැහැ ඉතින් හංසජ දැන් මට කැන්සර් එකක් නේ එතකොට දැන් මෙයාට වගේ නම් හිතේ අවුරුද්දක් නොකා හිටියත් කමන්නේ ඔය පෝර જાති එනවට කියලා එහෙම නැති කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නේ විතරයි හිතන්නේ. يعني මං කොහොමද මෙහෙම ඉන්නේ කියන එක. ඒකට මං විශ්වාස කරනවා හංසජ හැම දෙයකටම උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒක අමාරු නෑ. හැබැයි දැන් ඔය කාබනික පෝර කියන දෙයින් වෙන්නේ හොඳක් නම් තව අවුරුද්දක් දෙකක් හරි ඒ යන කාලේ දැන් කොරෝනා වෙලා දැන් අවුරුදු දෙකක් දන්නේම නැතුව ගෙවිලා ගියානේ. නොදන්නේ. නොදන්නේම ගෙවිලා ගියා. ඉතින් ඒ වගේ ඕකත් එහෙම වුණා නම් ඒකට උත්තර අදාළ බලධාරීන් විසින් ඒවට දෙයි. අපිට තියෙන්නේ පොඩි සපෝට් එකක් දෙන්න. මිනිස්සු විදිහට නිකන් හිතන්නකෝ කී දෙනෙක් ඇත්තටම පුංචි දරුවෝ මැරිලා යනවා. හෙට ඔයාගේ දුවට එහෙම වෙන්න පුළුවන් නේ. ඔයාගේ දරුවෙක්ට වෙන්න පුළුවන්. ඉතින් හැම කෑමක්ම හැම දෙයක්ම විස කියලානේ දැන් අපිට පේන්නේ. අපි දන්නවනේ ඒක. ඉතින් කිසිම දෙයක් අපිට විශ්වාස කරන්න බෑ. ඔයාට පුළුවන් නම් පොඩි සපෝට් එකක් දෙන්න. ඒකට ඒ කියන්නේ ඒක ගැන හිතන්න. ඒකට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක හොඳක් වෙන්නේ කාබනික පෝර ගෙනල්ලා මිනිස්සුන්ට හැම දෙයක්ම අර ඉස්සර කාලේ ඒ විදිහට එහෙම තියෙනවා නම් ඉතින් ඒ ගැන ලොකුවට මිනිස්සු විදිහට අපි සතුට වෙන්න ඕනේ ඒක කවුද කරන්නේ කින්ද මන්ද කියලා විවේචනය කරන්න නැතුව ඒකෙන් වෙන හොඳ දේ විතරක් දැකලා ඒකට සපෝට් කරන්න පුළුවන් නම් මේ වගේ මේ අද තියෙන තත්ත්වේ ගොඩාක් අඩුවේ සෑහෙන්න අඩුවේ හෙට තව කාට හරි නොවෙන්න පුළුවන් ඔව් මම හිතන්නේ දැන් අපි අපේ ඉතිහාසේ න අපිට අවුරුදු 2500 ක ඉතිහාසයේ කෘෂිකර්මය හා මෙඳුන ඉතිහාසයක් අපිට තියෙනවා. ඉතින් අපේ මම හිතන්නේ මීට අවුරුදු 30කට 40කට කලින් අපි මේ කැන්සර් කියන දේ ගැන ලොකෝට දැනගෙන හිටියා කියලා. මොකද අපි මේ වගේ රසායනික දේවල් පාවිච්චි වුනේ නැහැ අපේ කෘෂිකර්මයට. අනිත් එක ඒගොල්ලෝ ගොඩාක් කල් ජීවත් වුණා. ඉස්සරහට පුකටිය ලෙඩ රෝග ගොඩක් නැතුව ගොඩාක් කල් ජීවත් වුණා ගොඩක් ශක්තිමත් ඒගොල්ලෝ ඉස්සරහට පුකටිය. ඉතින් ඒ දෙයක් ඒ වගේ දේවල් වෙනවා නම් ආයමත් ඒ අපිට පුළුවන් නම් අපේ අර මුතුන් මිත්තන්ගේ කාලේ ඒ දේවල් ග්‍රැබ් කරලා අයත් ගන්න සමහර තින් දැන් කාලෙත් එක්ක අපිට සමහර දේවල් වලට මූව් වෙන්න බෑ අපි වෙනස් එහෙම තියෙනවා නමුත් හොඳ දේවල් තියෙනවානේ ඒ හොඳ දේවල් අපිට ආයමත් ගේන්න පුළුවන් නම් අපි ලංකාව විදිහට මිටර ගොඩාක් දියුණු වෙයි සෑහෙන්න දියුණු වෙයි ඒක මං මිනිස්සු විදිහට ඉන්ඩිවිජුවලි එක එක්කෙනා තමන් විවේචනය කරන්න නැතුව කවුරුත් හොඳ දෙයට විතරක් සපෝට් කරන්න හිතුවොත් අර මම කියන කන්සෙප්ට් එක ඔයාට දවසක යන්න හරි ඔයාගේ හිත ක්ලියර්නේ එකඟයිනේ ඔයා ආඩම්බරයි වා ඔයා ගැන. එතකොට ඉතින් යන්න දුකක් නැහැනේ. ඒ වගේ ඔයා ඒ වගේ රටට හරි වෙන දෙයක්. මොකක් හරි දෙයකට සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඒකම ඉතින් ලොකු පිනක්. ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. මම හිතන්නේ ඔබේ වෛද්‍යතුමා ඔබට කතා කරලා තිබ්බා ඉන්ටර්විව් එකෙන් පස්සේ ડોક્ટર ඩෙහාන් ඔව් ડોક્ટર ඩෙහාන් ගොඩාක් බිසි කෙනෙක් යා එයා උදේ patients ලත් දෙක ඉන්නේ අපේක්ෂා රෝහලේ ඒ වෙලාවේ තමයි මට මැසේජ් එක දාලා තිබ්බේ I'm very proud of you කියලා
ඉතින් එයා ඇත්තටම මං ගැන ආඩම්බර වෙනවා ඇති මොකද මේ මං එයා හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔයා ආවේ හොම නෙවෙයිනේ කියලා මං ගියේ වීල් චෙයාර් එකේ එහෙම වැටිලා තමයි ડોක්ටර් ළඟට ගියේ ડોක්ටර් කිසි දෙයක් මට කිව්වෙත් නැහැ ටික දවසකින් තමයි හස්බන්ඩ්ට කෝල් කරලා කිව්වේ ඒක මගේ ජීවිතේ බේරන්න බෑ කියලා හස්බන්ඩ් ගැර හිත හදන මන්ටමඩ ડોක්ටර් කෝල් කරලා ඒක කිව්වේ ටික කල් ගිහිල්ලා ඒ කියන්නේ සතියක් දෙකක් ගිහිල්ලා ඉතින් ડોක්ටර් හරි දැන් මාව දකින්න කොටත් එයාට හරි මට පේනවා එයාගේ මූණේ සතුට එයා ඉතින් එයානේ මාව බලන්නේ එයානේ ඉතින් ට්‍රීට්මන්ට්ස් කරන්නේ ඉතින් ඒ ආඩම්බරය එයාට හිමි විය යුතුයි අර්ජුන් දැන් ඒ සඳහන් කළා ડોක්ටර් ඔබට මෙහෙම මෙහෙම පැහැදිලි කරලා දුන්නා දැන් මම හිතන්නේ මීට වඩා ඒ අවස්ථාව ඉතාම අසීරු අවස්ථාවක් එන්නද ඔබ කැමතිද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඒක ඉතින් මෙහෙමයි දැන් ජීවිතේ අපි මෙහෙමනේ අපිට ජීවිතේ ප්‍රශ්නයක් එනකොට තීරණාත්මක අවස්ථාවක් එනකොට අපි බලන්නේ මේ අවස්ථාව මීට පෙර ගත කරපු කෙනෙක් මම නම් එහෙමයි කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා එතකොට ඒ වෙලා තියෙන එකත් ඒක නිකන් අර නෝමල්ම එකක් නං මං හැම වෙලේම ඒකට විරුද්ධව බීට් කරන්න බලනවා දැන් මෙයාගේ ප්‍රශ්නේදී ඉතින් ડોක්ටර් කතා කරලා කොහොම මෙහෙමයි එහෙමයි කියලා ඉතින් මම එක දෙයක් දන්නවා මේ අපේ ජීවිතයේ කියන දේ අපිට මොනවා කරත් අපිට තීරණය කරන්න බෑනේ ඒක හසුරුවන්නෙක් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා ඉතින් ඒ හසුරුවන්නාටම ඒක හැසිරීම බාර දීලා මගේ රස්සාව මං කරගෙන යනවා යත් එක්ක ඒක මං එතනින් එහා මෙයා එතනට මම ඔළුව ඒ ડોක්ටර් කියපු වචනේ මං වැටුණා නම් එහෙම මං හිතන්නේ අද මෙයාවත් මෙහෙමදී කියලා ඉතින් ඒක මං ෆොගෙට් කරපින්න තමයි මං හිතන්නේ අපි නැගිට්ටේ හන්සජි දන්නවද මේ ඔය ડોක්ටර්ගේ කතාව ડોක්ටර් මෙයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනකොට ඉල්ලුවේ යාළුවෙක්ගෙන් හොස්පිටල් එක ඇතුලේ මොකද මමත් එක්කනේ හැමතිස්සෙම යන්නේ ડોක්ටර්ට උමනා කරා මට තනියෙන් කතා කරන්න නම්බර් එක ඉල්ලලා කියලා මට ආරංචි ආවම මම ටග්ගාලා මෙයාට කිව්වා ෆෝන් එකේ කෝල් රෙකෝඩින් දාන්න මොකද ડોක්ටර් කියන එක තව කාට හරි කියන්න හරි විශ්වාස කරන එකක් නැහැනේ කියලා මම බොරුවට කිව්වේ මොකද මම දන්නවා මෙයාට කියන්නේ නැහැ කියලා ඊට පස්සේ මෙයා ටග්ගාලා වොෂ්රූම් ගියාම මම ඒක ඇහුවා මොකද මම දන්නවා මං ශක්තිමත් ඒක අහන්න මං අර්ජුන්ට කිව්වෙත් ඒකයි මං හයියයි මට කියන්න ડોක්ටර් කියනවා ඔක්කොම මොනවද කියලා එයාට එයා කිව්වේ නෑ එයා අඩුවෙන් කිව්වේ රෙකෝඩින් එක ඇහුවම මං මට ඉතින් හිනා ඉතින් මට ඉතින් එහෙම නෑ ඉතින් අර ශක්තිමත් කියන එක මම දැනගෙන හිටියා මං හයියයි මොන දේ වුණත් ඒක අහන්න මං ලෑස්ති ඒක එහෙම يعني හැම දෙයකටම මුල් වෙන්න හිත හැම දෙයකටම මුල් වෙන්න හිත ඒ මම දැනගෙන මට දැනුණා මේක එහෙම වෙන්නේ නැති ඉතින් ඒක තේරෙනවනේ ડોක්ටර් කෙනෙක් මෙයාව තනියෙන් හොයනකොට එයාගේ නම් එක තනියෙන් කතා කරනකොට ඒක තේරෙනවනේ ඉතින් මට එතන හංගන්න දෙයක් නැහැ හැබැයි ඒක එතන හැංගුවා නම් මගේ හිතේ සැකයක් තියෙන තිබ්බා තව දවසයිද දෙකයිද තුනයිද මාසයයිද එහෙම කියලා මං කන්වර්සේෂන් එක අහපු නිසා මට තව දවසයිද දෙකයිද කියන එක අදාළ නැහැ මම තීරණය කරේ ඉන්න ටික මම කරන්න ඕනේ මොකද්ද මගේ දුවලා දෙන්න තමයි මට ලොකුම දේ ලොකුම සම්පත ඉන්න දුවල දෙන්නයි මෙයයි මං ගියාට පස්සේ ඒකත් එක්ක මූව් වෙන්නේ කොහොමද කියන එක හදන එක විතරයි ඕනේ මං එතන තමයි දිනුම් ඒ කියන්නේ මං ඉන්නකම් කරෙත් ඒකනේ ගියාට පස්සෙත් වෙන්න ඕනේ ඒක ඒක තමයි ඒක කරන්න නම් ඔයා නැගිටින්න ඕනේ කැන්සර් patient කෙනෙක් මැරෙනවද ඔයා ඉන්නවද කොහොමත් මැරෙනවනේ එතකොට කැන්සර් patient කෙනෙක් කියලා විතරක් point out කරන එක වැරදි ඒක point out කරන එක හරි වැරදි ඔව් මං හිතන්නේ මරණය කියන එක අපි උපදිනකොටම අපි අතේ අරන්ගෙන එක දෙයක් අරන්ගෙන දෙයක් දැන් කොරෝනා වලින් දැන් මං හිතන්නේ 3000කට වැඩිය මේ අවුරුදු එකම අරට මැරලා තියෙනවා ඉතින් අප කවුරුත් බලාපොරොත්තු වෙච්ච දන්නේ බොහොම ශක්තිමත් හොඳ තරුණ කට්ටියට හිටපු ගමන් යනවා වෙලා තියෙනවා ඉතින් ඇත්තටම මේ ඒක ගැන හිතන්නේ නැතුව අපි කවදා හරි කොයි වෙලාවෙද කියලා අපි කිසිම කෙනෙක්ට කියන්න බෑනේ ඒක නොදන්න දැන් අපි මං හිතන්නේ ඔබට අපේක්ෂා රෝහලදී හම්බ වෙ නැති උනතරම් තව කට්ටිය තව කුඩා දරුවන් ඒ වගේම නැදිවියේ තරුණ අය කට්ටිය ඒ ඇත්තටම දුක තියෙනවා ඔබ උන්ට කතා කරනවා ඔබ මොනවද උන්ට මට හම්බ වෙන්නේ නැහැ ඇත්තටම මං අපේක්ෂා නෙවෙයි යන්නේ මං ප්‍රයිවට් බෙහෙත් කරන්නේ ඒ උනට මං එකපාරක් ගියා මට බය හිතුණා මට දුක හිතුණා ඒ ඔක්කොම දේ හැංගීම් ටික එකට ආවා සෑහෙන්න ඒ මිනිසුන්ගේ තියෙන ඇස්වල තියෙන දේ අනේ ඒකට එක දවස් දෙක තුනකට හරි ඒක වෙනස් කරන්න පුළුවන් නම් හංසජි ඒක එච්චර දුකක් කිය මිනිස්සු බය ඒ කියන්නේ මේ මං හිතන්නේ ඒක බෙහෙත් කරන්නෙත් මේ දැන් මැරෙනවා
කියලා දැනගෙනනේ මම මේ මැරෙන්න ඔයා මැරෙන්න නෙවෙයි බෙහෙත් කරන්න ඔයා බෙහෙත් කරන දවසක් හරි ඉන්නනේ ඒක තේරුම් ගන්න ඕනේ හොඳ ඒ චතු දැන් ඔබ තරුණියක් තරුණියක් හැටියට වර්තමාන සමාජය දැන් ඔබ දකින්න තිබ අවුරුදු 34ක් පමණ ජීවත් වෙනවා දැන් මේ කාලය ඇතුළත සමාජයේ වෙලා තියෙන වෙනස්කම් ඔබ කොහොමද දකින්නේ සමාජයේ වෙනස්කම් හොඳ නරක දෙකම තියෙනවා අපිට හොඳ දේ විතරක් අරගෙන අපි අයින් වෙනවා සාමාන්‍යයෙන් අපි අපේ හැමයි සමාජික ගොඩක් කට්ටිය නම් ඒවා විවේචනය කරනවා ඒ දේවල් වෙනවා බාර ගන්නෙ නෑ හොඳ දේ නරක දෙයට වැඩිපුර අපි ඇදිලා යනවා ඒද එහෙම වෙනවා මිනිස්සු විදිහට තේරුම් ගත්තා නම් හංසජ මොනවාටද මේ දේවල් ඔයා ඇවිල්ලා ඉන්නේ ඔයා ඉඳලා ඔයත් එක්ක ඉන්න කට්ටියත් එක්ක ඔයා ඉඳලා යන්න විතරයි ඔයා ඇවිල්ලා ඉන්නේ තව රාජකාරී තියෙනවා නම් ඒ දේවල් වාර තියෙනවා ඒ කියන්නේ වග කීම් මේ දේවල් තියෙනවා නමුත් සතුට සතුට කියන දේ ඔයාට කිසි දෙයකින් ගන්න බෑ ඔයා සතුට අමතක වෙනවා ඔයාට එක එකව විවේචනය කරන්න ගියාම දැන් බලන්න අපි දෙන්නට පුළුවන් හවසට තේ කප් විල ලස්සන දේවල් ගැන කතා කරන්න නැන්ට අපි දෙන්නත් කතා කර කර හිටියොත් එමේ ආරයා මෙයා මෙහෙම මෙහෙම අපරාධනේ නේද ඒක නිකන් අපරාධනේද ඒ වගේ ඉතින් සමාජයේ තේරුම් ගන්න ඕනේ සමාජයේ සිද්ධ වෙන එක එක වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ සමාජයේ ඒ ඒ යන විදිහට වෙනස් වීම සිද්ධ වෙන්න ඕනේ ඒක හොඳ නරක දකින්නත් ඕනේ නමුත් හොඳ කියන පැත්ත අපිට වැඩිපුර පේන්නේ ඒක 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 බලෙන් බලන්න ඕනේ ඒක පේන්නේ නැහැ නෙවෙයි ඒක හංගගෙන නරක දකින්නවා ඒකයි වෙන්නේ මිනිස්සු විදිහට අපි ඒක හොඳ කියන දේ දන්නවා එනට අපි නරක කියන දේ දකින්න කැමතිනේ ඉතින් අර හොඳ කියන එක දකින්න කැමති වුණා නම් සමාජෙත් ගොඩක් කට්ටිය වෙනස් වෙයිනේ සමාජෙත් ලස්සන වෙයි ගොඩක් කට්ටිය වෙනස් වෙයි ලංකාවත් ලස්සන වෙයි කොමල වෙනස් වෙයි මම දැන් අය බොහොම සුන්දර කතා බහක් තමයි ඒ සමග ඇති වුණේ අවුරුදු 100ක් මෙරි මෙරි ජීවත් වෙනවට වැඩිය එක දවසක් හරි හොඳින් ජීවත් වෙලා සමාජයට යහපතක් කරන්න තියෙනවා නම් මං හිතන්නේ ඒ පුද්ගලයා අමරණීය වෙනවා අමරණීය සැනසීම ලැබෙනවා සැනසීම ඔව් අවසන් වශයෙන් මම දෙයක් අහන්න කැමතියි චතු ඔබ ඉතාම හොඳ සහකරුවෙක් ඔබට ඉන්නවා ද වර්තමාන අපේ යෞවනියන්ට තරුණියන්ට ඔබ ඔබ සුන්දර තරුණියක් ඉතින් ඔබ කොහොමද උපදෙස් දෙන්නේ තමන්ගේ අනාගත සහකරුවා තෝරගන්න අනාගත සහකරුවා තෝරගන්න අනේ හංසජ මටත් වැරදිලා තියෙනවා වැරදි 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 අර මෙයා කිව්වේ එක්කෙනෙක් ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා කියලා ඉතින් ඒක නිසා ඉතින් මෙහෙම වුණා හැබැයි මේ හැමතිස්සෙම වැඩිපුර දෙයක් මං දැන් මගේ නංගි කෙනෙක් ඉන්නවා ගෙදර එයාට උනත් කියන්නේ ගෑන් ළමෙක්ට දෙන්න පුළුවන් විදිහ අවවාද දෙන්නේ දැන් වැඩි හිටියෝනේ අපි අපිට අපේ වැඩි හිටියෝ දෙයක් කියනකොට අපි ගොඩක් වෙලාවට බාර ගන්නෙ නෑනේ ඒක ටිකක් වැරදි වගෙන පේන්නේ මොකද ඒගොල්ලන්ගේ પરම්පරාව වෙනස් අපේ પરම්පරාව වෙනස් නෑ ඔබ තාම තරුණ ඉන්නේ ඒ හින්දා ඒ අන්න ඒක නිසා මම එතන තමයි එන්නේ ගියේ අන්න ඒක නිසා තේරෙන විදිහට තවත් තරුණියෙක්ට කියන්න පුළුවන් කසාදේ කියන එක ඒක ඔය හිතන තරම් ඒක සුන්දර නෑ අර ඩ්‍රීම් වර්ල්ඩ් එකක් නෙවෙයි අපි අර පුංචි කාලේ හිතන්නේ මේ මෙහෙම ඉන්න පුළුවන් නෑ එහෙම නෑ ඒක ඇතුලේ තියෙනවා වගකීම් මේක ඇතුලේ තියෙනවා දරුවන්ගේ දේවල් එහෙම දරුවෝ නැතත් එහෙම ගොඩාක් වගකීම් තියෙනවා ඒකට ඔයා සම්පූර්ණයෙන් ඉස්සලා ලෑස්ති වෙන්න ඕනේ ඊට පස්සේ ඔයා දකින්න ඕනේ අනිත් කෙනාගෙන් ඉස්සෙල්ලම ඔයාට තියෙන ගෞරවය ඒක ඔයාට නැත්තම් හංසජ ඔයාට ඒ ගෞරවය කවදාවත් හම්බෙන්නේ නැහැ ඒ කියන්නේ ඒක මේ හදාගන්න පුළුවන් හදාගන්න මම මේව හදාගන්නවා මම මේක එහෙම යන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔයාට රෙඩ් ෆ්ලැග්ස් පෙනිච්ච ගමන් ඔයා එක නවත්තන්න ඕනේ නවත්තලා සමාජයේ මොනවද කියන්නේ කියන එක නෙවෙයි ගොඩක් වෙලාවට අපි ගෑනු ළමයි ඔතනනේ වැටෙන්නේ ගෑනු හෝ පිරිමි හෝ වේවා දැන් එහෙම නැහැ ගොඩක් ආදරය ගැන දන්න කට්ටියනේ ඉන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි එතකොට හැමෝටම මේ සමහර වෙලාවට හිතනවා දැන් මගේ මම මේ ගර්ල්ව ඉන්ට්‍රොඩියුස් කරලා ඉවරයි සමාජයට මම මොකද කරන්නේ එහෙම නැත්නම් මේ හැමෝම දන්නවා මම මෙයාත් එක්ක යාළුවයි කියලා එහෙම නැත්නම් මේ මම මෙයාත් එක්ක ගොඩක් එළියට ගියා ආව ගියා මට මෙයාව කසාද බඳින්න වෙනවා වැරදිනේ ඔයාගේ ජීවිතේනේ ඒක ඔයා තීරණය කරේ නැත්නම් අවුරුදු ගානක් ඉස්සරහට යනකොට කවුද ඔයාට පස්සෙන් ඉන්නේ අර කියලා දීපු කට්ටිය. ඒක ඔයා තේරුම් ගන්න යන්න ඕනේ. ඔයාට ඔයාව තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් නැතුව ඔයාට ජීවිතේ
කොහොමද ඔයා ජීවත් වෙන්නේ තව අවුරුදු ගානක් ඉස්සරහට අනිතක දැන් අර්ජුන් මට කවදාවත් වෙනස් වෙන්න කියලා නැහැ මං අර්ජුන්ට වෙනස් වෙන්න කියලාත් නැහැ එයා එයා මං ඉතින් ඒ දෙවල් තේරුම් ගන්න ඕනේ කසාදකදී ෆයර් එකකදී රිලේෂන්ෂිප් එකකදී දෙන්නෙක් එකතු වෙලා ආදරය කරනවා කියන එකම නෙවෙයි වැදගත් එකිනෙකාට ගරුත්වය එකිනෙකා විශ්වාසය ඒ දෙවල් ගොඩක් වැදගත් ඉතින් ඒ දෙවල් නැතුව යන්න බෑ එහෙම නොවුනත් ඔය ගොඩක් කටිය සූසයිඩ් කියලා කියන්නේ මමත් ඇටෙම්ප් කළා තියෙනවා සූසයිඩ් ඇටෙම්ප් කළා තියෙනවා හැබැයි ඒ තීරණය දා එහෙම නොවුන නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ ඒ කියන්නේ එහෙම මම ගියා නම් මට මේ ලස්සන ජීවිතයක් දකින්න හම්බෙන්නෙත් නැහැ මගේ දරුවන්ට ලස්සන පවුලක් දෙන්න හම්බෙන්නෙත් නැහැ එහෙම අපිට ඒ වෙලාවට තේරෙන්නේ නැහැ හැංගීම් එක හංසජ තේරෙන්නේ නැහැ කිසි දෙයක් ගෑන් ළමෙක්ට හෝ වේවා පිරිමි ළමෙක්ට හෝ වේවා තේරෙන්නේ නැහැ එනහට ඉතින් අර මොලෙන් පොඩ්ඩක් හැංගීම් වලට මුල් තැන නොදී මොලෙන් චුට්ටක් හිතලා බැලුවා නම් ජීවිතේ ලස්සනට ඉතින් තියාගන්න පුළුවන් ඒක අපි තුලමයි තියෙන්නේ වෙන කාගේවත් ළඟ නෙවෙයි අපි ළඟමයි තියෙන්නේ තෝරගන්න කෙනා අපි කොහොමද තෝරගන්නේ කියලා තමන්ට ගැළපෙන තමන්ට සුදුසු තමන්ට විවෘත වෙන්න පුළුවන් කෙනෙක් එක තමයි ජීවිතේ තමන් ගෙවන්න ඕනේ